මට නැති ආත්ම භවයක් කිසිදා උදා නොවේවා වන්දනා මෙතෙන් සිට දේවදාර ගස් අතරින් කඳු උඩ පෙනෙන නිවස දෙස වන්දනා බැලුවාය එය සුන්දර පුංචි නිවහනකි ෆිල්ම් වල දැක්ක ගයක් වගේ මන් සතියක් දෙකක් උන්නට කමක් නැද්ද ඇයි චූටි සතියක් දෙකක් ටික දවසක් ඉන්නු සමහර විට ඊට වඩා කාලයක් මේ ඉන්නට සිදු වනු ඇත දෛවයේ ඉක්මනින්ම ජීවිතේ පටන් ගන්නට තැන පෙන්වනු ඇත මල්ම සිටුවා ලස්සන කළ උයන මැදින් වැටුණු පුංචි පාර කෙළවරුවේ නිවසකි හාත්පස පෙනෙන්නේ හන්තානේ විය යුතුය අම්මේ නිරාශා කෑ ගැසුවාය ඇගේ කෑ ගැසීමට කුසියු නම්මා දුවගෙන ආවේ හැන්දද අරගෙන මෙය ඇයව දකිද්දී වන්දනාට සිහි වූයේ අම්මාවත් නැන්දාවත්ය මගේ නැට්ට ආවා නිරාශා කීවි සතුටිනි වන්දනා හැමම මිදුලේ දන ඔබ ඒ අම්මාට වැන්දාය අනේ නැගිටින්න මැනික අම්මා වන්දනාව දෑතින්ම නැගිටෙව්වාය මං අම්මේ ටික දවසක් ඉන්න ආවේ අනේ දුව ඕන තරම් දවසක් ඉන්න වන්දනාගේ දැස්වල කඳුළු මතුවේ අවසානයේට ජීවිතයට පිහිටට හිටියේ තමන්ගේ අය නොවේ මේ පිට මිනිසුන්ය යන්චූටි අපි සීතල වතුර ටිකකින් වොෂ් එකක් දාගමු ඊට කලින් මේ තමා දෛවෝපගත ගමන ගැන කිය යුතු නොවේද යුතුකම එය මේ මගේ කාමරේ ඉඳ ගනින් කෙල්ලේ නිරාශා ඇඳ මත කෙල්ල වාඩි කළාය වන්දනා බොඳ වූ දෙනෙතින් නිරාශා දෙස බැලුවාය නිරු මන් ඇයි රත්තරන් මන් ගේ දාලා ආවේ වන්දනා අමාරුවෙන් ඒ වචන ටික කීවාය ගේ දාලා ආවේ මන් ඉන්නේ කොහොමද නිරාශා එහෙමම වන්දනා ළඟ ඉඳගත්තාය මට නංගි කෙනෙක් කියලා හිතලා චුට්ටක් පිහිට වෙන්න වන්දනා කීවේ අඬමින් දෑත් එක්කරය ඒ කතාවට නිරාශාටද ඇඬිනේ ඇයි එහෙමම වන්දනාව වැළඳගත්තාය උඹ එහෙම පිහිටක් ඉල්ලන්න එපා කිල්ලේ උඹ මට කොච්චර ආදරේද මොනතරම් උදව් කරලා තියෙනවද මන් කොළඹෙද්දි කවුද මන් ගැන බැලුවේ සති පහක් අසනීප වුණා උඹ මන් ළඟටම වෙලා වුණා මට අමතක නැහැ පොඩ්ඩක්වත් අමතක නැහැ නිරාශා කීවේ වන්දනාගේ හිස අතගාමිනි කෙල්ලගේ පපුව දෙදරා යන හඬ නිරාශාගේ පපුවට දැනෙන්නට විය උනේ මොකද්ද කියලා මට කියපන් උඹ පොඩ්ඩක්වත් බය වෙන්න එපා ජීවිතේ පිළිවෙලක් වෙනකල් උඹ මා එක්ක හිටපන් තේරුණාද චූටි නිරාශා කීවේ වන්දනාගේ අලු කඳුළු පාරවල් ගලන සුදු දෙකම් මුල් මත දෑත තබාය උඹට පින් මන් මන් හරි බයෙන් ආවේ උඹ බන් ගැන දැන දැනත් කෙල්ලේ මට ඒ ගෙදර ඉන්නම බැරි වුණා මන් දන්නවා තිබ්බ ප්‍රශ්න අපි හිමීට කතා කරමු වන්දනාගේ හිතට තුනී නිවනක් දැනෙන්නට විය අනාතෝ ජීවිත වාලුකා කතරේ පුංචි හේවනක් හමු වූ විට දැනෙන සතුට කෙල්ලට දැනුනි උඹව ධනංජේ අයියා හොයයි ඔව් හොයයි එයා ලේසියෙන් අතහරින මිනිහෙක් නෙමෙයි මෙහෙ දන්නවද
කොහොමවත්ම නැහැ මන් මෙහි ආවෙත් ඒකයි නැත්තම් ඇයි නැත්තම් උඹ මොනවද කරන්න හිටියේ රට යන්න නිරාශාගේ පපුව සීතල වීගෙන ගියේය කෙල්ල නුවරායක හොඳයි ඇට සිතුනේ අපි හවස්සලා කතා කරමු උඹට මාලිගාවට යන්න ඕනිද අනේ යන්නම ඕන කෙල්ලේ මට මගක් පෙන්නුවොත් ලොකු දෙයක් කෙල්ල ඉන්නේ බිය වීය නිරාශාට දුකය පුළුවන් කාලයක් කෙල්ලෝ බලා ගන්නවයයි ඇයි සිතාගත්තාය උඹ බය වෙන්න එපා මාත් උඹට ඉන්නවනේ මොකක් හරි පුංචි පොටක් පාද ගන්න පුළුවන් කෙල්ලේ කාමරෙන් යන්නට පෙර වන්දනා නිරාශාගේ දෑතින්ම අල්ලා ගත්තාය ඇයි චූටි මට ඉන්නේ උඹ විතරයිනේ ඒකයි මට උඹව මතක් උනේ එහෙම හිතපු එක කොච්චර දෙයක්ද වොෂකක් දාගනිමු ගිහින් නාගිනින් මන් නැඳුම් ටික අල්මාරියට දාන්නම් නිරාශා ඇගේ අල්මාරිය ඇරියේ කෙල්ලගේ හිස අත ගාය වතුර නම් ටිකක් සීතලයි සුදු මන් සීතලට ආසයි ඇත්තටම කිවහොත් හන්තානේ වතුර ඔය කියන තරම්ම සීතල නැත ඒ සීතල එක අතකට සනීපය වන්දනා ගොස් නාන කාමරේ පුංචි වතුර මලයට සිටගත්තේ දැස් පියාගෙනමය මාගේදර දැන් ගිනිගෙන ඇතයි ඇයට සිතුනි එහෙන යාළුවනි තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි